අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයිමේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අගමැති රනිල් ජනපති ඉදිරියේ මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ලංකාවට මූල්‍ය පහසුකම් ලබා දීමට හැකියාවක් නැහැ ලෝක බැංකුවෙන් රතු එළියක් 5000 කොලාච්චු ගහන්න අපිටත් මැෂින් දෙන්න පෞද්ගලික ව්‍යාපාරිකින් රජයට කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරේ දිවුරුම් දී තිබෙනවා ඒ ජනාධිපතිවරයා ඉදිරියේදී මේ අතර ලෝක බැංකුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රබල තීරණයක් ගෙන තිබෙනවා ඒ නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන තුරු ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ නැති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරේ දිවුරුම් දුන්නා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පත්වීමට අදාළ ලිපිය බහරගත්තා. මේ අතර ප්‍රමාණවත් සාර්වාර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් කරන්නේ නැති බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුව පාලම් නායක හෝ නව ණය බැඳීමක් ලෙස ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බවට මාධ්‍ය වාර්තා කළ තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික උපදෙස් ආර්ථික ප්‍රතිපත්තීන් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සෙසු සංවර්ධන හවුල්කරුවන් සමග එක්ව කටයුතු කරන බවද ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. No, we know it's going to be difficult. That's why we are looking at relief, at least a two-year relief program. There'll be interim budget. We cut off all the development work and put more money in. One is to ensure that we can pay the higher interest rates, and secondly, to ensure that there's more money for the affected people. But that alone won't do. රාජ්‍ය සේවකීන්ට රැකියා සඳහා විදේශගත වීමට විශේෂ අවස්ථාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. පවතින ඩොලර් අරමුදයට ඒ කඩිනම් විසඳුමක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ. පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා වෙළඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද කොළඹ කොටුව ජනාධිපති මන්ත්‍රියේදී පැවැත්වුණා. විවිධ ශ්‍රේෂ්ඨයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් මේ වන විටත් පවතිනවා. එම අවස්ථා ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නා. පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. දැන් හුඟක් වෙලාවට මේ තරුණ කොටස්වල මුදල් උපයීමේ ක්‍රමවේද අපි හදලා දුන්නොත් ඒක හරිම වැදගත් දෙපැත්තෙන්ම එකක් අවස්ථාවක් ලබා දීම දෙවැනි එක අපිට තම අත්‍යවශ්‍ය ෆොරින් එක්ස්චේන්ජ් පුළුවන් තරම් ගෙන්න ගන්න එකට. දැන් හුඟක් රටවල තියෙනවනේ වැඩි මුදලක් ගෙවන ඒවා ස්කිල් එක වැඩි කැපැසිටි ඒ වැඩි ඒවට අපි යවාගන්නේ කොහොමද කියන එක වොකේෂනල් ට්‍රේනිං එකටත් කිව්වේ පුළුවන් තරම් අපිට ට්‍රේනිං කරලා දෙන්න මේ පිටරට යවන්න. කෙයා ගිවින් සෙක්ටර් එකේ ලොකු වේකන්සිස් ප්‍රමාණයක් දැනට ඉංගලන්තයේ එතකොට ඊශ්‍රායලයේ රටවල් ගොඩක එක නිර්මාණය වෙලා තියෙනවා. දැන් රාජ්‍ය සේවකයන් විදේශගත කරවීමේ වැඩපිළිවෙල අපි ඒකට මේ තියෙන නීති රීති ආයතන සංග්‍රහවල තියෙන කරුණු කාරණා සියල්ල රිලීස් කරලා දෙන්න වෙනවා. රාජ්‍ය සේවයේ අවශ්‍ය අයටත් අවස්ථාවක් ලබා දෙන්න පිටරට ගිහිල්ලා වැඩ කළා එක්ස්පීරියන්ස් එකකුත් එනවා, ෆිනෑන්ෂියලුත් හොඳයි. ජපානයේ දික්ලයක් රස 2025 වෙනකොට ජපානයට ඕන කියලා ෆොරින් වර්කර්ස්ලා 345,000 N4 ලෙවල් එකට කෙනෙක්ට දැනුම තියෙනවා නම් JFT ලියන්නත් පුළුවන්, ෆුඩ් සර්විස් එක ලියන්නත් පුළුවන්, කෙයා ගිවින් එක ලියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මාස කීයක් යනවද? මාස 4කින් එක දිගට ඉගෙන ගත්තොත් පුළුවන් සර්. මාස 4. මාස අපි ටාගට් කරන්න ඕන 5000ක් විතර කොහොමද මාසයක් ඇතුළත පුහුණු කරන්න කියන එක තමයි ටාගට් කරන්නේ.
රජයේ සේවකීන්ට පඩි ගෙවන්න මුදල් අච්චු ගහනවා නම් පෞද්ගලිකංශයේ සේවකීන්ට පඩි ගෙවන්නත් මුදල් අච්චු ගහන මැෂින් දෙන්න කියලා ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයින්ගේ සංසදය අද රජයට අභියෝග කළා. මේ විදිහට තව සතියක් දෙකක් ගියහොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වන අප සියලු දෙනාම ඉවරටම ඉවර බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදීම සංසදය ප්‍රකාශ කළා. රටක් වෙනුවෙන් වැඩපිළිවෙලක් යොදවන්න කියලා අපි නියෝජිතයන් පාර්ලිමේන්තුවට අද යවලා අපි අන්තහසරණ වෙලා. මොකද ඒ මිනිස්සු හැදිලා අපි ගරාගෙන වැටිලා. අගමැතිතුමා පත් වෙලා ඇවිල්ලා මුලින්ම මොනවද කිව්වේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නැහැ. ඒතකොට සල්ලි අච්චු ගහන්න ඕනේ කියන තැන. ඒතකොට අපි ළඟ ඉන්න සේවකයෝ නෙවෙයිද? ඒතකොට රජයේ සේවකයෝ ඉන්නේ 1.5 මිලියන. අපි යටතේ සේවය කරනවා මිලියන 4.5කට ආසන්න පිරිසක්. ඒතකොට අපි කොහෙන්ද මේ මිනිස්සුන්ට පඩි ගෙවන්නේ? එහෙනම් ඉතින් අර අගමැතිතුමාට කියන්න ඕනේ අපිටත් සල්ලි අච්චු ගන්න මැෂින් ටිකක් දෙන්න. අපි ආයතනවල තියෙන සල්ලි අච්චු ගාලා පඩි ගෙවා ගන්න. අපිට බැංකු ණය තියෙනවා. සෙන්ට්‍රල් බැංක් ගවන කියනවා අපේ තියෙන ප්‍රශ්නවලට අපේ ලෝන්ස් දික් කරලා දෙන්න බෑ කියලා. ඒතකොට මම එතුමාගෙන් අහන්න කැමති SMV එක කියන්නේ බැංකු පද්ධතියේ කොඳුනාරටිය. ඒතකොට අපිට ලෝන් එකක් ගෙවන්න බැරි නම් ඒතකොට ඉබේම බැංකු පද්ධතිය වැටෙන්නේ නැද්ද? ඊට මීට නරකද බැංකුවකට යම්කිසි සහනයක් රජයක් විසින් ලබා දීලා ඒ සහනය බැංකුවෙන් අපිට ලබා දෙන්න කිව්වොත් මේක චේන් එකක් කරලා තව එකකින් අත හොද ගන්න බෑ. තව මාසයක් ඇතුළත අපිට අපේ බිස්නස් වහන්න වෙනවා. අපිට බැංකුව බවලට අපේ ණය ගෙවා ගන්න බැරි වෙනවා. අපේ සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි වෙනවා. රජයේ පැත්තෙන් විතරක් නෙවෙයි රට ගැන හිතන්න. දැන් මේ මිනිස්සු ඔලුගෙඩි මාරු කර කර අදටත් ඉන්නවා. මේක විහිළුවක්නේ. මහ බැංකුවේ අධිපතිවරයා කියනවා දේශීය කර්මාන්ත වැසී යාමේ බරපතල තර්ජනයකට මුහුණ පාලා තිනවා කියලා කියනවා. අධිපතිවරයා කල්පනා කරලා බලන්න මේ කතාව කියන්නේ. දේශීය වශයෙන් ලංකාවේ තියෙන ඇඟලුම් කර්මාන්ත 30% මේ ලංකාවෙන් විදේශ රටවල් වලට ගෙනියන්න දැනට තීන්දුව කරලා ඉවරයි. එතකොට මේවල ලංකාවට දළ දේශීය නිෂ්පාදනයේ අවශ්‍ය නැද්ද? මේව තමයි තියෙන රටේ තියෙන ප්‍රශ්න. රටට ආදායම ගේන විදිය සැලසුමක් නැණි තාම. දළ දේශීය නිෂ්පාදන දායකත්වය ලබා දෙනවා වගේ මේ පහළම ඉන්න මහජනතාව අපි ළඟ වැඩ කරන්න සේවකයෝ අද ගිහිල්ලා ගෙවල් වල කොහොමද පාලනය කරගන්නේ? කොහොමද මේ සේවකයා හාම්පුතා රැකෙන්නේ? අපි නම් කැබිනට් එක දැක්කහම අපිට පිළිගන්න බෑ මේ ඉන්න ආර්ථික ඔස්තරලා මේක කරයි කියලා. රටේ වැදගත්ම තැන මේ සුළු හා මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායයන් දැනටත් අපි රටේ මුළු බරම අපි ගෙනියන්නේ අපි. එතකොට ඒ බර ගෙනින කිසිම දායකත්වයක් රජය දෙන්නේ නැහැ. බැංකු කඩන් වැසෙන ප්‍රශ්නයක් කියන්නේ බැංකු කඩන් අටෙන් ඉස්සලා අපි බැංකු ආරක්ෂා කරලා දෙන පුද්ගලයෝ ආරක්ෂා කරුවේ නැත්නම් ඊටත් වැඩි ප්‍රශ්නයක්. රජය අද කතා කරලා කියනවා අපි රජයේ සේවකයන් පඩි ගෙවන් සල්ලි නැහැ, සල්ලි අච්චු ගහලා තියෙනවා. අපිට කොහෙන්ද සල්ලි? ඒක නිසා අපි වගකීමෙන් කියන බැංකු වලට සත්‍ය දෙක තුනක් ඇතුළේ බැංකුත් අපේ හැම ව්‍යවසායකන්ට සාකච්ඡා කරලා ණය කල් දාලා දුන්නේ නැත්නම් හැම ව්‍යාපාරිකෙක් අපි ණය ගෙන නවත්තනවා. ඒක කරන්නම සිද්ධ වෙනවා. බැංකුත් දැනගන්න මෙතන ගහන පල්ලෙහාට බහින්ද ඒගොල්ලෝ ස්ටොක් මාකට් එකේ තියෙන ලාභාංශ පෙන්නලා ඒවා ඉහළ තියාගන්න ඒව කරන්න ඒගොල්ලෝ බොරු ඉලක්කම් පෙන්වන්න දැන් යන්න එපා. අපි ව්‍යවසායකන්ට කියලා දේශපාලට එන්න. පොඩි දෙන් ගොඩාක් ලොකු දේවල් කළා අද රටේ මිනිස්සු බලාගන්න. ජනාධිපතිවරයාගේ අත්නෝමතික බලය සීමා කිරීමට සූදානම් 21 වන සංශෝධනය සඳහා සියලු දෙනාගේ සහාය ලබා දෙන ලෙස පූජෝමල්පේ සෝභිත හිමියන් ඉල්ලා සිටිනවා. දේශපාලන ස්ථාවරයේ තහවුරු කිරීමට නම් ලෝකය පිළිගන්නා රටටම පිළිගත හැකි සාධාරණ වූ සමාජ ක්‍රමයක් පාර්ලිමේන්තුව මුණුකොටගෙන බිහි කළ යුතුයි. පවත්නා ජනාධිපති පදවිය වටා ඒක රාශී වී තිබෙන අත්නෝමතික බලය සීමාන්තික බලය වහාම සීමා කළ යුතුයි කියන බව. ඒ සඳහා තමයි 21 වෙනි විවස්ථා සංශෝධනය ඉදිරියට ගන්න මහජනතාව බල කරන්නේ. 21 වෙනි සංශෝධනය 50 සංශෝධනය ඉදිරිපත් කළා. ජනාධිපති බලතල රටට අදාළ පරිදි අත්‍යවශ්‍ය ඌමනාවක් හැටියට සලකලා සීමාවට යොමු කරන්න කියලා. මේ 21 වෙනි සංශෝධනය සම්පූර්ණ පූර්ණ බවින් යුත් සංශෝධනයක් බවට පත් කරන්නට ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවට වඩා සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන්, වඩා සතුටින් ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් සකස් කරන මේ රටේ දේශපාලන ස්ථාවරයක් හදන්න පුළුවන් සංශෝධනයක් බවට පත් වෙන්නට ඕනයි කියන එක. අපි ජනතාව හැටියට ඉතාමත්ම සුපරීක්ෂාකාරීව බලාගෙන සිටිනවා. මේ අවස්ථාවේ හරියට පිළිවෙලට සම්පූර්ණ කරලා ඉදිරිපත් කරන 21 වෙනි ව්‍යවස්ථාවට ඔබ දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා. ජනතාවට පිටුපෑවොත් අනිවාර්යයෙන්ම ජනතාව ඔබට පිටුපාන. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය.
ටෙලිවැකියයි කතුවැකියයි සසඳලම අද ටෙලිවැකිය ලියන්නම්. ටෙලිවැකිය ටෙලිවිෂනයට නවමු වූවාට අලුත් වූවාට පත්තර කලාව තුළිනුයි අපත් මේ ආභාෂය ලද්දේ. සෑම පුවත්පතකම කතුවැකියක් තිබෙනවා. පුවත්පතේ කතෘවරයා හෝ ඔහුගේ පැවරුමට අනුව ජ්‍යෙෂ්ඨයෙකු තමයි කතුවැකි ලියන්නේ. එදත් අදත් හෙටත් සමහර පුවත්පත්වල කතුවැකි අභීතයි. ඒත් සමහර පුවත්පත්වල කතුවරුන්ගේ පවා තටු ගැට ගසලා තිබෙන්නේ. අර පරවියන් හදපු අය දන්නවා පරවියන්ට හුඟක් උඩ ඉගිල්ලෙන්න බැරි විදිහට අත්තටු ඇතුලෙන් ගැට ගහනවා. සමහර පුවත්පත්වල කතුවරුන්ගේ අත්තටු එහෙම ගැට ගසා තිබෙන්නට පුළුවන්. නමුත් අවාසනාව අපේ රටේ පාඨකීන්ගෙන් වැඩි පිරිසක් මුල් පිටුවයි ඇතුලේ ඇති සිද්ගන්නා ජනප්‍රිය කතාවකුයි දෙකකුයි කියවලා පත්තරේ අතහරිනවා. විශේෂයෙන් තරුණ තරුණීන්ගෙන් දස දෙනෙකුගෙන් ඇහුවොත් එක් අයෙකු හෝ දෙන්නෙකු විතරයි පත්තරේ කතුවැකිය කියවන්නේ. මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක්. අදත් අපේ රටේ සමහර පුවත්පත් කතුවැකි සමාජ ප්‍රගමණයට ඉවහල් වන රචනයි. එනිසා ඔබ පුවත්පතක් අතට ගත් විගස කතුවැකිය කියවන්න පුරුදු වෙන්න. අවසානයේ තම නැනනුවන පරිදි විමසන්න, තර්ක ශක්තිය යොදන්න. අපේ ටෙලිවැකිය තුළ එළඹෙන මැතිවරණයේදී අහවලාට ඡන්දය දෙන්න, අහවල්ලු පත්කරමු කියන පණිවිඩය ලියන්නටම සූදානම් නැහැ. නමුත් අප ප්‍රධාන කාරණා කීපයක් නිරන්තරයෙන්ම අවධානයට ලක් කරනවා. එක, නිදහස ලබලා අවුරුදු 74යි. තාම සුද්දට බනිනවා. අපව හූරගෙන ගියා කියලා. හොඳයි, සම්පූර්ණයෙන්ම හූරගෙන ගියාම කියමුකෝ. දැන් ඉතින් අවුරුදු 74ක්ම මේ රට ගොඩගන්න බැරි වුණේ ඇයි? භූමිකම්ප, ගිනි කඳු, මහා සුලිසුලන් තියෙන රටක්ද මේ? ජලය නැති, දිය ඇලි කඳු වැටි වැසි වනාන්තර නැති රටක්ද මේ? අපේ ජීවිත කාලයටම අහපු භයානකම ස්වභාවික ආපදාව සුනාමිය. සමහරුන්ට නම් ඉතින් සුනාමියත් ලොතරැයියක් වුණානේ නේද? ඒ ගැන අහන්න හිටපු අග්‍රවිනිශ්චකාරවරයෙකු වූ සරත් එන් සිල්වාගෙන්. සුනාමියට වැඩිමනක්ම විනාශ වුණේ වෙරළබඩ පැල්පත්. ඒ ආපදාවෙන් පසුවවත් වෙරළ තීරයේ සංරක්ෂණය කරලා වැල්ලේ හදපු ගෙවල් වලට වෙනත් සාධාරණ විකල්පයක් දෙන්න තරම් අපේ දේශපාලනඥයින්ට දුර දැක්මක් තිබුණේ නැහැ. පක්ෂ විපක්ෂ එකතු වෙලා තරඟෙට ආයේ වෙරළෙම පැල්පත් අටව ගන්න ඉඩ දුන්නා. ඒ රමණීය සුන්දර වෙරළ තීරයේ දිගේ කිලෝමීටර 100ක් 200ක්වත් එක දිගට ලස්සනට ඇවිද යන්න විදේශිකයෙකුට පුළුවන්ද? බැහැ. දුප්පත් මිනිස්සුන්ව වෙරළෙන් ඉවත් කළොත් ඉවත් කරන්නෙම කවුරු හරි බලපුළුවන් කාර්යයකට හෝටලයක් හදන්න දෙන්න. හෝටලේ හදනවා විතරක් නෙවෙයි, බැමි දාලා වෙරළත් කොටු කරගන්නවා. එහෙම වෙන්නේ ඇයි? I don't know why කියලා සුනිල්ගේ ගීතෙන් බේරිලා යන්න අපට බැහැ. ඒකට හේතුව දූෂිත දේශපාලනය. ඒහා බැඳුණු කූට ව්‍යාපාරිකින් නීතියට උඩින් පියාඹන්න ඇති හැකියාව. වැදගත්ම දේ තමයි බුද්ධිමතුන්ගේ උපදෙස් නැති කේවට්ට උපදෙස් පිළිගැනීම. ජනාධිපති ගෝඨාභයගේ පොහොර ප්‍රතිපත්තියට හේතු වුණේත් පස්සේ ස්තර හඳුනන්නේ නැති කේවට්ට උපදෙස් එක සිතින් පිළිගැනීම. දැන් ඇත්තටම සංචාරක කර්මාන්තය දියුණු කරන්නම ඕනෙනි. අපේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ගයක්. ඒකට දැන්වත් අති විශේෂ දැනුම ඇති බුද්ධිමතුන් කණ්ඩායමක් පත් කරන්න ඕනේ. ඒ බුද්ධිමත් විශේෂඥ මණ්ඩලය ටුවර් ගයිඩ්ගෙන් පවා අදහස් විමසලා ලස්සන අලුත් සැලැස්මක් හදන්න ඕනේ. හැබැයි ඉතින් ඒ සැලැස්මේ අවසන් තීරණය ගන්නේ ඇමති නම්. ඇමතිට පුළුවන් නම් ඒ අවසන් තීරණය බුද්ධිමත් මණ්ඩලයේ හදන දේවල් යහට මෙහට කරලා විසි කරලා දාන්න. එහෙමනම් ඉතින් ඒ උත්සාහයන්ගෙන් වැඩක් නැහැ. ඇත්තරම මේ රටට වුණෙත් ඒකම තමයි මේ තාක්කල්. ඒ වගේ හදන දේවල් පිළිබඳව විවෘත සංවාදයක්වත් අඩුම ගානේ ජනතාවත් එක්ක කරලා නැහැ. ඒ නිසා දැන්වත් අනාගත සැලසුම් හදනකොට ජනතාව සහභාගි කරගන්න ක්‍රමවේදයක්, උගත් බුද්ධිමතුන් එකතු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් අනිවාර්යෙන් සකස් කළ යුතුමයි. ඔය ඇමති මැති රාජ්‍ය ඇමතිලට එහෙයි කියන සර් කියන හරියට හරි සර් ඒක මරු ක්‍රමයේ කියන අය ඔය තැන්වලට පත් කරගන්න එපා. විනාශයම තමයි ආයෙ අත් වෙන්නේ. දැන් බලන්න 21 ගේන්න යනවා. ජනතාව මෙලෝ දෙයක් දන්නේ නැහැ. අඩුම ගානේ අධිකරණයට යන්න හරි කාලය
බලයක් තියලා දාන්න කියලා ඇමති විජේදාස රාජපක්ෂට මතක් කරන්නම වෙනවා. විශේෂයෙන් මොනියම්ම හෝ කාරණයක් සම්බන්ධව මේ බුද්ධිමත් මණ්ඩලයක් ගනු ලබන තීරණ පවා පුවත්පත්වල පළ කරලා මාධ්‍ය භාවිත කරලා ජනතාවත් එක්ක සාකච්ඡා කරලා අවසානයේ වෙනස්කම් කරලා ස්ථිර කරගන්න. ඒක තමයි හොඳම ක්‍රමය මේ වෙලාවේ. හෙට දවසේ ලෝකයේ ඉල්ලන රැකියා අධ්‍යයනය කරන්න උගත් බුද්ධිමත් මණ්ඩලයකට බාර දෙන්න. රැකියා අවශ්‍යතාව අනුවයි අධ්‍යාපනයේ සකස් වෙන්න ඕනේ. අදත් ඔබ බ්‍රිතාන්‍යයට එහෙමත් නැත්නම් ඇමරිකාවට ගියොත් ටෙලිකමියුනිකේෂන් ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ඉන්දියානුවන්. මීට දශක දෙකකට පෙරයි ඉන්දියානු අධ්‍යාපනය ඒ ලෝක වෙළඳපළේ ඉලක්කේ ඇල්ලුවේ. අප කුමක්ද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට ආපුවම පෙළ පොත වෙනස් කරලා සිරිමාව මැතිණියගේ ජීවිත කතාව ඇතුළත් කරනවා. UNP බලයට ආපුවම ඒ පෙළ පොතම ආයෙ වෙනස් කරලා JR ජයවර්ධන හෝ ප්‍රේමදාසගේ ජීවිත කතාව දානවා. අන්තර්ජාලයේ ජංජාලයක් වුණු පළාත්වලට මුලින්ම ගිහිල්ලා පරිගණක බෙදනවා. ලැබුණු ප්‍රගතියක් නැහැ. ඒකයි අප මේ පුන පුනා කියන්නේ. දැන් ඇති දැන් රට ගොඩගන්න විවෘත සංවාදයක් හදන්න. ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ එහෙම විවෘත සංවාදයක් හැදෙයි කියලා හිතන එකත් නිකන් මහදවල් හීනයක් වගේ, විහිළුවක් වගේ. එක්කෝ වම්බොටු ගැන කතා කරයි, නැත්නම් අකුරු දෙකේ තුනේ කුණුහරුප ගැන කතා කරයි, එහෙමත් නැත්නම් අපහස වලින් හැමෝටම මඩ ගහගනි. ඉතින් එහෙම තැනකට ඔය රට හදන්න බෑ කියන කය අමුතෙන් පුන පුනා කියන දෙයක් නෑනේ නේද? එහෙම ඔය රට හදන්න නම් ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ මෑත කාලේ බලනකොට අපට පේන විදිහට ශානික්කෙන් රාසමාණික්කම් ළඟෙන් පිරෙන්නම ඕනේ. ඔය පාර්ලිමේන්තුවේ එහෙම පිරනකන් ඔය ඔතනින් වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න බෑ සීබුද්ධිය තියෙන මිනිස්සෙකුට. ටෙලිවැකිය අසන නරඹන මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු අද උදේ කතා කළා. ඔව්ව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. ටෙලිවැකිය අගය කරන ගමන් මේ අදහස ඇතුළත් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. අදත් ඔහුගේ ව්‍යාපාරයේ ලාභයිලු. ඔහු කුඩු විකුණන හොරාට බදු සහන ගත්ත කපටි ව්‍යාපාරිකයෙක් නෙවෙයිලු. සත පහටම බදු ගෙවන සේවකින්ට පණ වගේ සලකන කෙනෙක්ලු. සොයා බැලුවම එහි විශාල සත්‍යක් තිබෙනවා. ඔහු අහනවා පෙට්‍රෝලියම් එක, ඒ කියන්නේ සිපෙට්කෝ එක පාඩු ඇයිද කියලා. විදුලි බල මණ්ඩලය පාඩු ඇයිද කියලා. ලංගමය පාඩු ඇයිද කියලා. ඔහුගේ විවරණේ වැදගත්. අපට කතා කළ මේ නම සඳහන් කරන්න එපා කියපු ව්‍යාපාරිකයා සේවකින් බඳව ගන්න පෙර මුලින්ම සකස් කරන්නේ අදාළ ව්‍යාපෘතිය කිව්වා. අදාළ ව්‍යාපෘති වාර්තාව හදලා ඒ ව්‍යාපෘති වාර්තාව අදාළ රටත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා සාකච්ඡා කරලා සියල්ල අවසන් වුණාට පසුව තමයි කිව්වා නිවැරදිව සේවකීන් බඳව ගන්න. ඒ නිසා අදත් ඔහුගේ ආයතනයේට සේවක අතිරික්තයක් නැහැලු. නිවැරදි හැකියාව ඇති අවශ්‍ය සේවක සංඛ්‍යාව තමයිලු ඉන්නේ. දැන් ඔහුගේ ඊළඟ ප්‍රකාශය අපද කීප වතාවක් කිව්වා. හැම ආණ්ඩුවක්ම තම පාක්ෂිකීන්ට ලංගමේ රැකියා දුන්නා. විදුලි බල මණ්ඩලයේ සේම සිපෙට්කෝ එකටත් අද වෙලා තියෙන්නේ ඒකම තමයි. හැමතිස්සෙම මැතිවරණයකින් පස්සේ ඡන්දදායකින්ට රැකියා දෙන්න ඕන නිසා මේ තැන් පුරවනවා. ලංගමේ එක බස් රථයකට සේවකයෝ 10 දෙනෙක් විතර ඉන්නවා කියලා තමයි අපට අහන්න ලැබුණේ. එකම තෙල් ජාති විකුණන ආයතන දෙකයිනේ තියෙන්නේ. ඒ සිපෙට්කෝ සහ ඉන්දියන් ඔයිල් හෙවත් IOC නේද? IOC ලාභයි. IOC තෙල් ඒකකයකට සේවකින් 12 දෙනෙක් ඉන්නකොට අපට ලැබිච්ච තොරතුරු වලට අනුව සිපෙට්කෝ එකේ තෙල් ඒකකයට සේවකින් 140ක් විතර ඉන්නවලු. ඒ කියන්නේ 12 දෙනෙක් ඉන්න IOC එකේ සිපෙට්කෝ එකේ ඉන්නවලු 140ක් විතර. ආයිතින් කුමන කතාවද නේද? ඉතින් දෙවියනේ මේ පාඩු ලබන එක අහන්න දෙයක්ද? මේවා පාඩු ලබන එක සාමාන්‍යයි නේද? එහෙම බැලුවාම මේ පාඩුව හැමදාම අපේ කරපිටනේ පටවන්නේ. ඊයේත් ඉන්ද නැමැති කාංචන කිව්වේ භූමිතෙල් වැඩි කරන්නේ නැහැ, අපි පාඩු පිට දෙනවා කියලයි. ඔයා තරුණ ඇමති කෙනෙක්නේ, දැන්වත් හරි පාර හොයලා බලන්න. ඇයි පාඩු වෙන්නේ කියලා හොයලා බලන්නකෝ. සේවකින්ගේ අතිකාල, වැටුප්, නඩත්තු, මේ සියල්ල පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ලීටරේට එකතු කරනවානේ නේද? අන්න ඒ එකතු කරන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා බලන්න කාංචන. ඒකයි අප පුන පුනා කියන්නේ. අපට වැරදිලා තියෙන්නෙම, ආයේ වරදින්නෙම මේ ගර්හිත අනුවන අදූරදර්ශී දැක්මක් පේනතෙක් මානයක නැති බඩගෝස්තරවාදී දේශපාලනඥයින් නිසා කියලයි. අද රට හරි අපූරු විවෘත සංවාදයකට මින් තිබෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු යවන්න ඕනේ මොන වගේ අයද කියන එක. සෑම පක්ෂයක්ම තම තම පක්ෂවලින් අපේක්ෂකින් දානකොට ඒ අය කවුද, හැකියාවන් මොනවද කියලා ප්‍රසිද්ධ කළ යුතු තැනට මේ අය තල්ලු කළ යුතුමයි. හැබැයි පාර්ලිමේන්තුවට උඩින් සෑම විෂයකම ප්‍රඥාව, දැනුම ඇති ප්‍රැක්ටිකල් මිනිසුන්ගෙන් සමන්විත උගත් කණ්ඩායමක් අතට අවසන් තීරක අයිතිය දිය යුතුයි.
දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. දැන් ජනාධිපතිවරයා අගමැතිවරයාට ආරාධනා කරනවා නම් අගමැතිකම බාර ගන්න රට පාලනය කරන්න අපි ඔබට සහයෝගය දෙනවා කියලා. එහෙමනම් ජනාධිපතිවරයා එකඟ වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න 19 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදන නැවත ගේන්න එකඟ විය යුතුයි. ඔවුන්ගේ පක්ෂයේ එහෙම එකඟ වෙන්න බැරි නම් දේශපාලන ප්‍රසංස්කරණත් බෑ, ආර්ථික ප්‍රසංස්කරණත් බෑ. 21 වෙනි සංශෝධනය ගේනවා කියලා කිව්වා, ආපහු ඒක ගල් දැම්ම කියලා කිව්වා, දැන් ආපහු කියනවා ගේනවා කියලා. ගේන්නේ නැත්නම් හරින් මහත්ය අයින් වෙනවා කියලා කියනවා. මේ වගේ රටක් දිහා ලෝකය බලාද? මේම සැලැස්මක් නැති, වැඩපිළිවෙලක් නැති, සම්මතයක් නැති, ඒකාග්‍රතාවයක් නැති ආණ්ඩුවක් දිහා ලෝකය අපට බලලා උදව් කරාද කියන සැකේ අපිට හැමෝටම තියෙනවා. නිපාලකේ මොකද්ද මේ කරන්නේ? අතිසාරයට අමුඩ ගන්න වැඩ කරන්නේ. දැන් බොරුවට ගේන හදන ව්‍යවස්ථා පඩංගු වෙනස් කරා. දේශපාලන සදාචාරය පල්ල ගිහපු රටක ඔය ලියන වැකි සත පහකට වැඩක් නැහැ. දැන් බොරුවට කියනවා 19 ගේනවා, 10ට ගේනවා, 14 අත උස්සලා, 18ට අත උස්සලා, 19ට අත උස්සලා, 20ට අතයි කකුලයි වල්ගේ ඔක්කොම උස්සපු හාදෙවුන්ගේ. තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද අපිට මොකක් හරි වැදගත් දෙයක්? ලෝක බැංකුව කියනවා ලංකාවේ ස්ථීර ආර්ථික වැඩසටහනක් නැත්තම් කිසිම විදියකින් ලෝක බැංකුව මුදල් ආධාරයක් හෝ මුදල් සානයක් හෝ ලබා දෙන්නේ නැහැ කියලා. එහෙනම් දැන් අපි ආණ්ඩු ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමා ඇවිල්ලා අගමැති පුටුවේ ඉඳගත්තේ ඉස්සතෙන්ද? ඔබතුමා ගාව ආර්ථික වැඩසටහනක් නැද්ද? ඔබතුමා ගාව ප්ලෑන් එකක් නැද්ද? ඔබතුමාත් ආවේ ගෝඨාභය රාජපක්ෂ වගේ ඉස්සතෙන් ඇවිල්ලාද ඉඳගත්තේ? රනිල් කැඳවලා දුන්නා. මේ දැන් කවුරුත් කියන්න එපා මේ අඳුරට ගන්න බැරි වුණා නේද? රනිල් මාර ගේමක් ගැහුවා නේ. අර ගොල්ලන්ගේ ගේම් එක ප්ලේ කරන්න ඉත් එක්ක හැටිය රනිල් යොදාගෙන තියෙනවා. රනිල් එකට උවමනාවෙන් ස්වේච්ඡාවෙන් බෙල්ල තිබ්බා. රනිල් බලන්නේ පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා තමන්ගෙන් කඩාගෙන ගිහිල්ලා පක්ෂයක් හදපු සජිත ෂොට් එක දෙන්න. මේ පාලකයෝ මේ මිනිස්සුන්ට මල් තියලා වඳින්න ඕනා. මෙච්චර දෙයක් කරලත් මේ මිනිස්සු මේ ගානට ඉන්නේ ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එක්ක අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා දේශපාලනවත්. මේ වෙලාවේ එතුමා මේ වගකීම බාරගත්තා. එතකොට බාර අරගෙන ජාත්‍යන්තරයත් එකතු වෙලා යම්කිසි තැනකට එනවා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා රට විනාශ කරවයි කියලා අපි එයා පැත්තකට දාලා අපිට පුළුවන් ද තනියම ගමනක් යන්න පුළුවන්? එයා අපිට උදව් කරන්න එකතු වෙනවා නම් එයත් අපි ගන්න ඕනේ. ඒකයි අපේ අරමුණ. දැන් ප්‍රභාකරනොත් හිටියන මොකද වෙන්නේ? දැන් නැති හින්දා අපි හිතන්නේ සමහරවිට නයල්ට ඩීසල් ටිකක් ඉල්ලගන්න. මේ ආණ්ඩුව එහෙමනේ. ප්‍රභාකරන්ගෙන් ඩීසල් ටිකක් ඉල්ලගන්නේ ආයුධ ටිකක්. පස්සේ අපට ගැහුවත් කමක් නැහැ. දැන් ඩීසල් ටිකක් දීපන් කියලා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. යලිත් හමුවෙමු මධ්‍යාහන 12 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.